හරි අද අපි කතා කරමු කීල්ස් ආයතනයේ තියෙන රැකියා බෑර්තු කිහිපයක් පිළිබඳව. මුලින්ම මතක් කරන්න ඕනේ මේ වගේ රැකියා බෑර්තු විශාල ප්‍රමාණයක් ගැන අපි දිනපතා අප්ඩේට් කරනවා අපේ වෙබ්සයිට් එකේ. වෙබ්සයිට් එකේ ලින්ක් එක පහල තියෙනවා. ඒ වගේම අපේ Facebook page එක තියෙනවා, අපේ Facebook group එක තියෙනවා. අනිවාර්යෙන් ගිහිල්ලා ඒවට join වෙන්න. ඒ වගේම ඔයාලට දිනපතා අලුත් රැකියා බෑර්තු පිළිබඳ දැනගන්න පුළුවන් ලේසියෙන්ම. මුලින්ම මතක් කරන්න ඕනේ මේකේ ගොඩක් දෙනෙට අයදුම් කරන්න පුළුවන් රැකියා බෑර්තු පිළිබඳ කතා කරනවා. ඒක නිසා වීඩියෝ කිවරණකම් බලන්න. ඒ වගේම තවත් මතක් කිරීමක් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. පළවෙනි රැකියා බෑර්තු විදියට පාරිභෝගික සේවා සහායක මේකේ සඳහන් කරලා තිනවා කාන්තා පිරිමිදේ පක්ෂයටම අයදුම් පත්‍ර යොමු කරන්න පුළුවන් කියලා. ඒ වගේම දිවයින පුරා කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. මේකට අයදුම් කරන්න සුදුසුකම් වශයෙන් මෙයාලා සඳහන් කරලා තියෙන්නේ ඔයා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සහ වයස අවුරුදු 18-35ක් අතර පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රතිලාභ යටතේ මෙයාලා සඳහන් කරලා තියෙනවා ඉහළ වැටුප්. ඒ වගේම රැකියාවට අමතරව වෘත්තීය පුහුණුවක් සමග NVQ level 4 සහසිකයක්. ඒ වගේම නොමිලේ නවාතැන් පහසුකම්, නිල ඇඳුම් සහ ආහාර, අභ්‍යන්තර උසස් වීම සහ තවත් ප්‍රතිලාභ රසක් කියලා සඳහන් කරලා තියෙනවා. හරි ඊළඟ තනතුරු විදියට අපි ගමු මුදල් අය කැමි. මේකෙත් සඳහන් කරලා තියෙනවා නොපුහුණු, ඒ කියන්නේ ට්‍රේනීස්ලා මෙයාලා ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම කාන්තා පිරිමි දෙපක්ෂයටම අයදුම් කරන්න පුළුවන් කියලත් මෙතනදී සඳහන් වෙනවා. මේකට අවශ්‍ය කරන සුදුසුකම් වශයෙන් මෙයාලා සඳහන් කරලා තියෙන්නේ ඔයා අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි අයෙක්ද කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වයස අවුරුදු 18-30 අතර පුද්ගලයෙක්ට මේකට අයදුම් කරන්න පුළුවන්. එතනදිත් ඉස්සෙල්ලා සඳහන් කරපු ප්‍රතිලාභ ටිකම සඳහන් වෙලා තියෙනවා. ඉහළ වැටුප්, අභ්‍යන්තර සස්වීම් සහ නොමිලේ නවාතැන් පහසුකම් සහ නිල ඇඳුම් ආහාර කියලා. හරි ඊළඟ තනතුර තමයි ගබඩා සහායක. මේකේ සඳහන් කරලා තියෙනවා සේදවත්ත කියලා. ඒ වගේම දිවා රාත්‍රී සේවා මුරය. මේකට අවශ්‍ය කරන සුදුසුකම් වශයෙන් මෙයාලා සඳහන් කරලා තියෙන්නේ ඔයාගේ වයස අවුරුදු 18 සම්පූර්ණ අයෙක්ද, ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ පෙනී සිටි අයෙක්ද, ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රිත යමක් කියවා තේරුම් ගැනීමේ හැකියාව ඇති අයෙක්ද. මේකෙදි ප්‍රතිලාභ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඉහළ වැටුප්, පැය 9න් පසු අතිකාල දීමනා තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම දක්ෂතාවය අනුව කෙටි කාලයක් තුළ අභ්‍යන්තර සස්වීම්, ආයතනයේ මගින් නොමිලේ නවාතැන් පහසුකම්, සේවා මුර ක්‍රමයට රාජකාරී නිරත වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම ඔයා රාජකාරී කරන වෙලාවේදී ආහාර පාන, නිල ඇඳුම්, ආරක්ෂිත උපාංග සහ සපත්තු ආයතනයේ විසින් සපයනවා කියලා තියෙනවා. ඒ වගේම ඉහළ වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරණයක් සහ EPF ETF ගෙවනවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. හරි ඊළඟ තනතුර තමයි දෙපාර්තමේන්තු සුපරීක්ෂක නුපුහුණු කියලා වරහන් ඇතුලේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම කාන්තා පිරිමි දෙපක්ෂයටම අයදුම් කරන්න පුළුවන් කියලාත් සඳහන් කරලා තියෙනවා. මේකෙදි අවශ්‍ය කරන සුදුසුකම් වශයෙන් මේකේ සඳහන් කරලා තියෙන්නේ පිළිගත් අධ්‍යාපන ආයතනයක උපාධියක් හෝ උසස් අධ්‍යාපන ඩිප්ලෝමාවක් සම්පූර්ණ කළ අයෙක්ද, ඒ වගේම SC නොමැතිනම් අපොස උසස් පෙළ සමත් සුපරීක්ෂකයෙකු ලෙස වසර 2ක පළපුරුදක් ඇති අයෙක්ද, වයස අවුරුදු 23-30 අතර ඇති අයෙක්ද කියලා. මේ කියන සුදුසුකම් තියෙනවා නම් ඔයාට අයදුම් පත්‍රයක් යොමු කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිලාභ වශයෙන් ඉහළ වැටුප්, අභ්‍යන්තර උසස් වීම් සහ නිල ඇඳුම් සපයනවා කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. හරි ඊළඟ තනතුර තමයි ස්පරීක්ෂක ගබඩා පාලක පුහුණු නුපුහුණු කාන්තා පිරිමි. පුහුණු නුපුහුණු දෙපක්ෂයට වගේම කාන්තා පිරිමි යන දෙපක්ෂයටම අයදුම් කරන්න පුළුවන් කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේකට අවශ්‍ය කරන සුදුසුකම් විදියට මෙයාලා සඳහන් කරලා තියෙන්නේ ගබඩා කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ ඉහළ සුදුසුකමක් සපුරා ඇති අයෙක් වෙන්න ඕනේ කියලා. ඒ වගේම එසේ නොමැතිනම් අපස උසස් පෙළ සමත් ගබඩා කළමනා කරන අංශයේ අවම වසර 3ක පළපුරුද ඇති අයෙක්ද, ඒ වගේම වයස අවුරුදු 23-35 අතර අයෙක්ද කියලා සඳහන් කරලා තිනවා. මේ කියන සුදුසුකම් තියෙනවා නම් ඔයාලට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ප්‍රතිලාභ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඉහළ වැටුප්, අභ්‍යන්තර උසස් වීම් සහ නිල ඇඳුම් සපයනවා කියලා මේකේ සඳහන් කරලා තිනවා. ඊළඟ තනතුර තමයි දෙපාර්තමේන්තු සුපරීක්ෂක පුහුණු කාන්තා පිරිමි දෙපක්ෂයට මඟදුම් කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙන. මේකේදී සුදුසුකම් වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඔයා උසස් පෙළ සමත් සුපරීක්ෂකවරයෙකු ලෙස අවම වසර 3ක්, ඒ වගේම වයස අවුරුදු 23-35
තිහත් අතරයකට මේකට ආයුධම් කරන්න පුළුවන් කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රතිලාභ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඉහළ වැටුප්, අභ්‍යන්තර සස්යීම් සහ නිල ඇඳුම් සපයනවා කියලා. හරි, ඊළඟ තනතුර තමයි දෙපාර්තමේන්තු සුපරීක්ෂක පාරිභෝගික සම්බන්ධතා නිලධාරී කාන්තා පිරිමි. මේකෙදිත් කාන්තා පිරිමි දෙපක්ෂයට මදුම් කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේකට ප්‍රතිලාභ වශයෙන් ඉහළ වැටුප් සහ අභ්‍යන්තර උසස් වීම, ඒ වගේම නිල ඇඳුම් සපයනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේකට සුදුසුකම් වශයෙන් සඳහන් කරලා තියෙනවා පිළිගත් අධ්‍යාපන ආයතනයකින් උපාධියක් හෝ උසස් අධ්‍යාපන ඩිප්ලෝමාවක් තියෙන්න ඕනේ කියලා. එහෙම නැතිනම් ඔයා උසස් පෙළ සමත් සුපරීක්ෂකවරයෙකු ලෙස අවමවසර දෙකක පළපුරුද්දක් තියෙන්න ඕනේ කියලා තියෙනවා. පාරිභෝගික සම්බන්ධතා සම්බන්ධව පළපුරුද්දක් ඇති සහ මනා පෞෂ්‍යකින් හෙබි සහ අභියෝග බාර ගැනීමට සුදුසු අයෙක්ද කියලා මෙතන සුදුසුකම් යටතේ සඳහන් කරලා තියෙනවා. මේ කියන කරුණු සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඔයාට මේ රැකියාවට අයදුම් කරන්න පුළුවන්. හරි, අපි ඊළඟට කතා කරමු කොහොමද මේකට හරියට අයදුම් පත්‍රයක් යොමු කරගන්නේ කියලා. මුලින්ම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාලා තියෙනවා වෙබ්සයිට් එකක ලින්ක් එකක්. නැත්නම් මම කමෙන්ට් එකක පින් කරලා ලින්ක් එකක් තියන්නම්. ඒ ලින්ක් එක ක්ලික් කරන්න. ඒ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ආව කෙලින්ම ඉන්නේ මේ වගේ වෙබ්සයිට් එකක. ඒක ඔයාගේ බ්‍රවුසර් එකෙන් ඕපන් වෙන්න කියලා ඇහුවොත් ඕ කියලා දෙන්න. නැත්නම් කෙලින්ම ලින්ක් එක ක්ලික් කරපුව ගමන්ම ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකෙන් මේ වෙබ්සයිට් එක ඕපන් වෙයි. ඒ වෙබ්සයිට් එක ක්ලික් කරාට පස්සේ ආව කෙලින්ම එන්නේ වෙබ් පේජ් එකකට. ඒ වෙබ් පේජ් එකේ ඔයාලට දැනට ආයුධම් කරන්න පුළුවන් රැකියාවාර්තු රහසක් පිළිබඳ තොරතුරු තියෙනවා. ඒවටත් ඔයාලට ගිහිල්ලා වෙන වෙනම බලන්න පුළුවන්. මේක එක පෝස්ට් එකක් මම හදලා තියෙනවා keys job vacancies කියලා. ඒක උඩට ගිහිල්ලා ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ආව කෙලින්ම ඕපන් වෙනවා වෙනම පෝස්ට් එකකට. ඒ පෝස්ට් එකේ දැනට ගොඩක් දෙනට ආයුධම් කරන්න පුළුවන් රැකියා බෑර්තුවක මම ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා තියෙනවා. ඒ වගේම කොහොමද ආයුධම් කරන්න කියලා හදලා තියෙන වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා එතනින්. ඒක ඔයාට ක්ලික් කරලා බලන්න පුළුවන්. නැත්නම් මම ඒ වීඩියෝ එක මේ වීඩියෝ එකටම ඇටැච් කරලා තියන්න. ඒ වගේම මේ විස්තර ගත්තේ එක්ස්ප්‍රස් ජොබ් වෙබ්සයිට් එකකින්. ඒකට යන ලින්ක් එක මම පහලින් දාලා තියෙනවා. ඒක වට to apply and see other keys job කියලා තියෙනවා. එතන click the link කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාව කෙලින්ම ඕපන් වෙන්නේ එක්ස්ප්‍රස් ජොබ් වෙබ්සයිට් එකේ keys එතනේ තියෙන රැකියාව බාර්තු තියෙන පේජ් එකට. ඒ පේජ් එකට ගිහිල්ලා එතනින් ඔයා කැමති apply කරන්න සුදුසුකම් තියෙන ජොබ් වේකන්සි එක තෝරගන්න. ඒක තෝරගෙන මං අර වීඩියෝ එකේ කියලා දෙන විදිහට apply කරන්න පුළුවන්. එක්ස්ප්‍රස් ජොබ් වෙබ්සයිට් එක හරහා කොහොමද රැකියාව බාර්තුවකට හරියාකාරව අයදුම් පත්‍රයක් යොමු කරගන්නේ කියලා අද කතා කරමු. මුලින්ම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ වගේම කමෙන්ට් එකක පින් කරලා ලින්ක් එකක් තියන්නම්. ඒක ක්ලික් කරලා යන්න. ඒක ක්ලික් කරලා ගියාම ඔයාව එක්ස්ප්‍රස් ජොබ් වෙබ්සයිට් එකට යනවා. ඒකේ හෝම් පේජ් එකේ උඩම තියෙනවා කැන්ඩිඩේට් ලොගින් කියලා. ඒක ගාවට ගියාම පහලට ඩ්‍රොප් ඩවුන් එකක් පෙන්නලා අහනවා ඔයාට ඕනි ජොබ් සීක කෙනෙක් විදියට ලොග් වෙන්නද නැත්නම් රික්‍රූටර් කෙනෙක් විදියට ලොග් වෙන්නද කියලා. ඔයා ජොබ් සීක කෙනෙක් නිසා ජොබ් සීක කියන එක ක්ලික් කරන්න. හරි, ඒක ක්ලික් කරලා ආවට පස්සේ ඊළඟට තියෙන වාගේ කවුන්ට් එක ක්‍රියේට් කරන පියවර. මෙතනදී එක පැත්තක තියෙනවා ලොගින් කියලා, අනිත් පැත්තේ තියෙනවා රෙජිස්ටර් කියලා. ලොගින් කියන පැත්ත අපිට යූස් කරන්න වෙන්නේ account එක ක්‍රියේට් කරාට පස්සේ ලොග් වෙන්න. දැන් අපි රෙජිස්ටර් කියන තැන ෆිල් කරලා account එක ක්‍රියේට් කරගන්න ඕනේ. මෙතන ඔයාගෙන් අහලා තියෙනවා ෆුල් නේම් එක, ඔයාගේ සම්පූර්ණ නම දෙන්න, ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න, මතක තියාගන්න වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න, ඒ වගේම මතක තියාගන්න පුළුවන් පාස්වර්ඩ් එකක් දෙන්න, ඒ පාස්වර්ඩ් එකම ආයෙ දෙන්න කියලා තියෙනවා. ඒ වගේම ඔයාගේ ජෙන්ඩර් එක අහලා තියෙනවා, කියන්නේ ගැහැනුද පිරිමිද කියලා අහලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ හෝම් ටවුන් එක තෝරන්න තියෙනවා. ඊට පස්සේ චූස් ෆයිල් කියන තැන ඔයාගේ CV එක අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මේක මතක තියාගන්න, ඔයාට උපරිම MB 2ක් ප්‍රමාණයක් තමයි, ෆයිල් සයිස් එකක් තමයි දෙන්නේ. ඒ නිසා CV එක MB 2කට වඩා අඩු වෙන්න ඕනේ. මෙතනින් CV එක අප්ලෝඩ් කරලා රෙජිස්ටර් කියන එක ක්ලික් කරන්න. එතනින් රෙජිස්ටර් කියන එක දුන්නාට පස්සේ ඔයාගේ Gmail එකට එයාලා ඊමේල් එකක් එවනවා. ඒකේ ලින්ක් එකක් තියෙනවා, වෙරිෆිකේෂන් ලින්ක් එකක්. ඒක ඕපන් කරලා ක්ලික් කරන්න. හරි, ඒක ක්ලික් කරලා ආවට පස්සේ ඔයාගේ account එක වෙරිෆයි වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක apply කරන්න jobs වලට.
මුලින්ම ඊට පස්සේ හෝම් පේජ් එකට යන්න හෝම් පේජ් එකට ගිහිල්ලා ඔයා කැමති කැටගරි එකකින් ජොබ් එක තෝරන්න තෝරලා ඒකේ උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක පෙන්නනවා ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක කියවලා ඔයාට ඒක ගැලපෙනවා කියලා හිතනවා නම් දකුණු අත පැත්තේ තියෙනවා ඒ ජොබ් එකේ අදාළ කම්පැනි එක හෝ ඒ නම දාලා හරි ඒ ලෝගෝ එක දාලා හරි ඊට යටින් ඇප්ලයි කියලා ඒක ක්ලික් කරන්න හරි සමහර ජොබ්ස් තියෙනවා සමහර ඒවට CV ඉල්ලනවා සමහර ඒවට CV ඉල්ලන්නේ CV එකක් ඉල්ලන ජොබ් වේකන්සි එකට ඔයා ඇප්ලයි කරන්න යනවා නම් එක්ස්ප්‍රස් ජොබ් හරහා ඔයාව මේ ඇප්ලයි කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මේ වගේ වෙබ් පේජ් එකට එනවා මේ වෙබ් පේජ් එකේ ඔයා මුලින් දුන්න සම්පූර්ණ නම සහ ඊමේල් ඇඩ්‍රස් එක පෙන්නලා තියෙනවා ඒක ඔයාට එඩිට් කරන්න බෑ ඒකයි මම අතනදී කිව්වේ සම්පූර්ණ නම ඊමේල් ඇඩ්‍රස් එකයි දෙනකොට හරියට දෙන්න කියලා ඊට පස්සේ ඔයාට යටින් පෙන්නලා දෙනවා කරන්ට් CV කියලා ඒ කියන්නේ ඔයා රෙජිස්ටර් වෙනකොට අප්ලෝඩ් කරපු CV එක තමයි මෙතනින් පෙන්නන්නේ ඔයාට ඒ CV එක වෙනුවට ඔයාට CV එක වෙනස් කරන්න ඕන නම් අප්ඩේට් කරපු CV එකක් අප්ලයි කරන්න ඕන නම් ඔයාට යටින් තව කොටුවක් තියෙනවා drop file here or click to choose කියලා ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට ඔයාගේ අලුත් CV එක අප්ලෝඩ් කරන්න පුළුවන් නැත්නම් ඒ කොටුව හිස් තියන්න පුළුවන් ඊට යටින් තියෙන cover letter එකක් ඒක optional ඉදිරියට දාලා තියෙන්නේ ඔයාට ඕන නම් cover letter එකක් add කරන්නත් පුළුවන් දාන්න නැතුව ඉන්නත් පුළුවන් ඔයාට ඊට පස්සේ කරන්න තියෙන්නේ යටම තියෙනවා කොළපාටින් apply for this job කියලා ඒක ක්ලික් කරන එක විතරයි සමහර ජොබ්ස් වල CV එකක් ඉල්ලන්නේ නැහැ ඒ වෙනුවට ඔයාට ෆෝම් එකක් ෆිල් කරන්න වෙනවා එතකොටත් අර කිව්ව වගේම ඔයා ජොබ් එක සිලෙක්ට් කරලා දකුණු අත පැත්තේ යට බටන් එක apply කියන එක ක්ලික් කරාට පස්සේ ඔයා මේ වගේ page එකට එයි CV එකක් ඉල්ලන්නේ නැති ජොබ් එකක් නම් මෙතනින් ඔයාගේ personal details වගේක් අහලා තියෙනවා ඒ වගේම drop down වලින් select කරන්න පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ ටික ඔක්කොම සම්පූර්ණ කරලා submit කියන එක click කරාට පස්සේ ඔයාලට මේ රැකියාවට ආයුධම් කරන්න පුළුවන් මන්තකට channel එක subscribe කරන්න ඒ වගේම notification bell එක on කරලා තියන්න ඒ වගේම වීඩියෝ කිවරණකම් බලන්න ඒ වගේම අපිට දෙන support එකක් හැටියට අනිපාරෙන් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා